කිස්සුවර්ෂ 2019 වූ ජුනි මාස 21 වෙනි දින පාන්දර 2:00 මිනිත්තු 31ට චන්ද්‍රයාට හිමි කටක රාශියට බුධ ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා. ඒ තුලින් ලග්න 7කට සුබඵල අත් වෙනවා. ඒ ලග්න 7 කියන්නම් මම මේෂ කටක මිතුන කුම්භ ධනු තුලා කන්‍යා. නැවත කියන්නම් මේෂ කටක මිතුන කුම්භ ධනු තුලා කන්‍යා. අනිකුත් ලග්න වලට සමඵල උදා වෙනවා. බුධ කියන්නේ අපේ චන්ද්‍රයාගෙන දෙකෙන් පංගුවක් තරම් කුඩ අපේ ග්‍රහලව ඥානකාරක ඒ වගේම බුද්ධිමතා හැටියට උරතලා හැටියටත් අපි හඳුන්වනවා. මෙයා බලවත් අයට අනිවාර්යයෙන්ම අධ්‍යාපනයකින් ඉහළ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ බුධ ග්‍රහයේ මාරුව නිසා විශේෂයෙන් මේ සුභඵල දෙන ලග්න හතේ ලග්න හිමියන්ට විශේෂයෙන් හදිසි ධනලාභ ලොතරැයි වාසන මෙමෙතෙක් තමන්ගේ ඇන හිටලා තිබ්බ වැඩ කටයුතු නැවත පටන් ගන්න හොඳ කාලයක්, අධ්‍යාපන කටයුතු වලට හොඳ කාලයක්, විභාග වලින් ජයත් වෙන කාලයක්. ඒක නිසා මේ උදා වූ බුධ ග්‍රහයාගේ මාරුව මේ ලග්න හතට ඉතාම සුභඵල දෙන බව තමයි සඳහන් කරන්න ඕනේ. තෙරුවන් සරණයි. විචිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත්ත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන, එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්න ඇති බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ, එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන, ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන්න, ජ්‍යොතිෂය කතා කරන්න, මැතිවරණ ගැන මෛත්‍රී භාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ඉස්සිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ, මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ නැහැ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 20 ගණන් වල ඡන්දේ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාශියක ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාශියක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේව මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා එදේ කරා. ඒ රාශියක නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට
මම දකිනවා නමවෙන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් අඩංගු ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමවෙන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අතිවිශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ ෆේස්බුක් එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතින ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. මහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවකියක් කියනවා ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මන්දයන් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන් බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මන්දයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරයටවත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.